ජීවිතයම එළිය කරන සංවර්ධන උතරයි අනුග්‍රහයෙන් ආයිමත් ජීවිතයට ජීවන මාවතේ ගමන් කරද්දී අභියෝග ඔබ ඉස්සරහට එන එක සාමාන්‍යයි අභියෝග වලින් තොර ජීවිතයක් නැහැ සංවර්ධන උතරයි අභියෝග වලින් පිරි ජීවිතයට ආලෝකය ගෙනෙනවා අපි මේ යන්නේ කළුබෝවිල රංජනීද සිල්ල මහත්මියගේ ගෙදරට ඇය සංවර්ධන ලොතරැයි ටිකට් පතක් පිළිදීගෙන කිසිම අවස්ථාවක හිතුවේ නැහැ තමන් අසනීප වෙච්ච වෙලාවක සංවර්ධන ලොතරැයි තමන්ගේ පිහිටට එවි කියලා කලන මිතුරෙක් වගේ ඒත් ඇගේ අසනීපෙකදී සංවර්ධන ලොතරැයි ළඟ හිටියා මිත්‍රෙක් වගේ මේ ඇගේ කතාව මගේ මේ අසනීපේ පටන් අරන් දැන් අවුරුදු 12ක් විතර වෙන්න එනවා මම ඒ දවස්වල ඉඳන්ම දණිසරි දඟෝ ටිකෙන් ටික බෙහෙත් අරගත්තා පස්සේ මේ කල්බෝල හොස්පිටල් එකනොත් බෙහෙත් අරගත්තා දිනපතාම ඉතින් එන්න කියන වෙලාවට යනවා ඉතින් ඒකෙ දෙන බෙහෙත් බොනවා නමුත් මට අසනීපෙන්න එන්න වැඩි වුණා ඇවිද ගන්න බැරි තත්ත්වයට ආවා ගිය අවුරුද්දේ ජූනි මාසේ වෙනකොට මට අත්වාරුව නැතුව යන්නම බැරි වුණා මගේ මහත්තයා සිල්ලර වෙනදාමක් කරගෙන යන කෙනෙක් ඒ අතරට මම ගෙදරින් අවස්ථාවලදී කෑම බීම හදලා කේක් වර්ග හදලා මම සුළු ආදායමක් උපයාගත්තා ඒ අතරතුරේ ඉන්නකොට තමයි මට මේ දේ මගේ මේ කකුලේ අමාරුව වැඩි වෙලා කරගෙන යන්න බැරුණේ ව්‍යාපාරේ මමත් කීයක් හරි හොයාගෙන අපේ ජීවිතේ කොහොම හරි ගෙන යන්න තමයි කරේ සටන තවමත් යෞවන වියේ පසුවන දියණියක් සහ පුතෙක් සමග ජීවන සටනින් හිම්මත් වූ ඇය ඇවිත ගන්නටවත් නොහැකිව අසරණ වූ විට ජනාධිපති අරමුදල සරණ වෙනවා ඩොක්ටර් බල්ලා කිව්වා මගේ මේ දණිස් පොල්කට දාන්න ඕනේ කියලා ඒකට 210,000ක මුදලක් වැය වෙන බවත් කිව්වා. ඉතින් මට ඒ වෙලාවේ හරි කොහොමද මේ මුදල හොයාගන්නේ කියන එක හිතට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක ඉක්මනට හොයාගත්තේ නැත්නම් මට ඇවිද ගන්න බැරි මේ තත්ත්වෙන් ගොඩ එන්න වෙන්නේ නැහැ කියන එක මගේ හිතට ආවා. මේ අතරතුර තමයි මට දැනගන්න ලැබුණේ ජනාධිපති අරමුදලින් මේ වගේ ලෙඩ රෝග සඳහා උදව් කරනවා කියලා. මමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. ඒ අනුව ජාසුළු කාලයකින් මට පිළිතුරක් ලැබුණා ඔබට ඒ සඳහා මුදල් ලබා දෙනවා කියලා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙනවා කියලා මට ඒක ලොකු සහනයක් වුණා මොකද මම මුදල් හොයමින් හිටියේ අඩුපාඩු ගොඩාක් තිබුණා මුදල් ඒක ලොකු සහනයක් වුණා ඒක ඒ ලැබුණු මුදලින් මම ඉතා සාර්ථකව මගේ ඔපරේෂන් එක නිම කරගත්තා මම ජනාධිපති අරමුදලට මේ සඳහා ස්තුතිවන්ත වෙනවා යලි කිසිදාක තම දෙපයින් ඇවිද ගන්නට නොහැකිව ජීවිතය අඳුරු වේ කියා හිතූ ඇයට මේ සෙට් කමින් පස්සේ ආයෙමත් ජීවිතය ලැබිලා මට ඇවිද ගන්න බැරුව හිටියේ වාරුවක් නැතුව යන්න බැරුවයි හිටියේ ඉතින් ඒ දේ මාස කිහිපයකින් ඔපරේෂන් එකෙන් පස්සේ මට හොඳ සුවයක් ලැබුණා මම මේ ශල්‍යකර්මය කරගත්තේ ડોක්ටර් ඩිල්ෂාන් මුනිදාස කියන ડોක්ටර්ගෙන් මොකද ඒ ડોක්ටර් ඇවිල්ලා මාව බලලා කිව්වා ඔයා මේ ඔපරේෂන් එක කරගන්න හලාවත හොස්පිටල් එකට එන්න කියලා මම ඒ අනුව ගිහිල්ලා තමයි මේ ඔපරේෂන් එක කරගත්තේ. ඉතින් ඒ ડોක්ටර් මට නම් දෙවියෙක් වගේ සංවර්ධන ලොතරැයි රංජනී සිල්ව මහත්මියට මීට කලිනුත් වාසනාව උදා කර දුන්නා. ඒ වගේම ජීවිතයේ අඳුරු වූ මොහොතක සැබෑ ආලෝකය වුණිත් සංවර්ධන ලොතරැයිමයි. මම පුරුද්දක් වශයෙන් සංවර්ධන ලොතරැයි පත් මිලදී ගන්න කෙනෙක් මට ජයග්‍රහණත් ලැබිලා තියෙනවා. ඉතින් මගේ මේ ඔපරේෂන් එකෙන් පස්සේ මම තව තවත් සංවර්ධන ලොතරැයි මිලදී ගන්නවා. මොකද මං වගේ අසරණ වෙච්ච අයට ඒ අර මුදලෙන් ඒ අයටත් උදව් වෙන බව මම දන්නවා. මට ඒ පින හොඳටම ඇති. අපි කලින් දැනගෙන හිටියේ නැහැ ජනාධිපති අර මුදලට මුදල් ලැබෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් කියලා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මේ කරන කාර්ය ගොඩක් උතුම් කාර්යයක්. මං මහ ජනතාවගෙන් ඉල්ලනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ටිකට් ලබාගෙන අපේ අම්මා සුව වුණා වගේ තව 10,000 ගණක් ඉන්නවා මේ රටේ. ඒගොල්ලෝ හැමෝම සුව කරන්න දායක වෙන්න කියලා. ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය සෑම වසරකම හදවත්, වකුගඩු, අක්මා, පිළිකා ආදී ජීවිත අවදානම් රෝග හා සැත්කම් රාශියක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක ආධාර ලබා දෙන්නේ ජනාධිපති අරමුදල හරහායි. මේ සියල්ලටම දායක වන්නේ සංවර්ධන ලොතරැයිපත් මිලදී ගන්නා ඔබයි.